දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පින්වතනි දැන් ඔතන ඒක කෙලවර තමයි සම්මා දිට්ඨිය එන හැටි සම්මා දිට්ඨිය තමට ඒක ඇත්තට මෙහෙම එනවා ඒක අවබෝධ වෙනකොට සම්මා ඥාන සම්මා විමුක්ති ඒ කියන්නේ ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් ඕකේ අර ආෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ඔය දෙක මුලට එනවා ඒ කියන්නේ තියරොටිකල් නොලෙජ් එකක් තියෙනනේ අපිට යම් ධර්මයේ ගැන ඔය ඔවා කියවන එක එතකොට ඒ තියරි නොලෙජ් එකක් එනවා ඊට පස්සේ ওই සම්මාදිට්ඨියම තමයි perfect වෙන්නේ experience එකකින්. දැන් මම මෙතෙක් වෙලා කතා කරේ අර ඒවට energy loss වෙන සීලය කැඩෙන ඒව හදාගෙන එන කරුණු ටික. ඒව හදාගෙන එන ගමන් උනත් දැනුණත් පටන් ගන්න පුළුවන්. Taman අර දේශනාවල් එහෙම බලනකොට පොඩ්ඩක් උදේට හැන්දෑවට දවල් කාලේ හරි බුදු ගුණයි මෛත්‍රියයි වැඩෙනකොට පින්වතුනි අර මොකද ඒක කියන්නේ මේ සම්මා සමාධියෙන් ඉඩකඩ තියෙනවා. හැබැයි සම්මා වාචා සම්මා සංකප්පෝ මොකද්ද සම්මා වාය මොකද්ද ඔය තිනවනේ මේ අර සීලයටයිති මොකද්ද සම්මා උයි සම්මා ආජීව ඒකට මම කරුණක් කියනෝනේ සම්මා ආජීවයටත් ඒක සම්මා කම්මන්ත සම්මා වාචා ඔය දෙක තමයි මම ටිකක් තේරුම් කරේ ඒ කියන්නේ සාමාන්‍ය තේරුම් කරා කියන්නේ මෙහෙමයි අර දැන් අර හිත පිරිසුදු වෙනකොට තමන්ගේ අර අර විදියට මේ මොනවාද වැරදෙන්නේ නැතුව කටයුතු කරනකොට ඉබේම තමන් මේ ද්වේෂය බලන්න පුරුදු වෙනකොට එහෙම ඉබේම වැරදි වචන යන්නේ නැහැ තමන්ගේ. සම්මා කම්මන්ත ගැනත් මම තේරුම් කර අර බෑඩ් හැබිට්ස් අරම යා තියෙනකොට හැංගිලා මොන හරි කරන එකක් තමයි ඩැමේජින් ඕවටියක් කව වෙනවා ඒකෙන්. එතන ඒක තමයි ගොඩක් ස්ට්‍රෙස් කරේ. මොකද එතනින් එහාට අපි අපාය යන වැඩ වළක්වන්න තමයි මේ ඉතින් ඒක කියන්නේ නැතුව මෙතනට එන්න බෑ. ඊට පස්සේ හිත හදා ගන්න හැටි ඔය ටික ඇරෙන්න ඔය ටික කොහොම කරන් සාමාන්‍ය සමාධිය වැඩෙන්න පටන් ගන්නවා තමයි බුදු ගුණ මෛත්‍රිය ව ආනාපාන සතිය චුට්ටක් ඒවා කරනකොට අර වගේ ඩේලි ලයිෆ් එකේදී ඒවා සුද්ධ කරන් තමන්ට නිකන් සමාධිය කියන්නේ සනීපයට ඉන්න පුළුවන් මේකක් එන්න පටන් ගන්න ඕනේ ඒකෙදි අර සම්මා සමාධිය වැඩෙනවා පින්වතුනි ඒ සම්මා ඒ වගේ නිෂ්කලංක මනසක් තුලට අර සම්මා දිට්ඨිය එඬිඩ තියෙනවා ඒ කියන්නේ අර දේශනාවක් කියවනකොට තමන්ට ට්‍රිගර් වෙන්න ඉඩ තියෙනවා අර ධර්මය මේ මොනවාද ගැඹුරට තේරෙන්න ඉඩ තියෙනවා. ඊයක ගොඩක් විට රිට්‍රීට් එකක් වගේ යන අවස්ථාවේ තමයි ගොඩක් අපේ ජීවිත තව වොෂ් වෙලා බ්‍රේන් වොෂ් වෙලා පොසිටිව් සෙන්ස් එකකින් ওই අත්දැකීමකට එන්න ඉඩ තියෙන්නේ. ඉතින් මේ ওই සම් මම මෙහෙම කියන්න ඕනේ මෑනියන්ගේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොනවාද සීල සමාධි ප්‍රඥා දැන් ඔය පඤ්ඤාව කියන එක උතන ලෝකෝත්තර මේකට ගේන්න තමයි විශේෂම යෝනිසෝ මනසිකාරය ප්‍රධාන වෙන්නේ. උතන යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය කරන මානසිකත්වය තමයි ගන්න බලන්නේ. ඒකට තමයි අර රාගයෙන් ඒ දේවල් පරිස්සම් වෙලා හිතට අවශ්‍ය කරන ඒක තමයි දැන් ගොඩක් මත අපිට තියෙන ලේකෑමෙන් ආහාර වලින් මොකද පින්වතුනි ආහාර වුණත් තෑන එනර්ජි ලොස් එකක් බුදුහාඳුර ඒකටත් පරාජිකා පනවන්න ගියා ඒක ප්‍රැක්ටිකල් නැති හින්දා තමයි ප්‍රතිවික්ෂාව මේව කරේ මම දැන් ඉන්ඩියන් අයට කියනවා චට්නිස් මෝ ඩැමේජින් දැන් වට් ඉස් නොන් වෙජ් මොකද ඒගොල්ලන් නොන් වෙජ් කනවා කියන්නේ නිකන් මේ හරියට මිනිමන්නවා වගේ ඒගොල්ලන්ගේ කල්චර් එකත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් මම කියනවා අර මේ මොකද්ද මේ නොන් වෙජ් මේ මොකද්ද ටේස්ටිං ද ෆුඩ් ඉස් මෝ ඩැමේජින් ටේස්ට් ඔය තියෙන අය ක්‍රම තියෙනවා වඩන්න දැන් ඕක ඔය ධර්මයේ භාවනාවට වැඩෙන්න ඕන මට්ටමට වඩන්න නම් අර රස ගන්නෙමම කන්ට්‍රෝල් කරන්න ක්‍රම තියෙනවා දැන් දත් වලින් හපන්න පුරුදු වෙන්න ඕනේ දිව තැරෙන්නේ නැතුව පින්වතුනි ඔය පුහුණු කරන්න තියෙනවා ඔය ගොඩක් මට කියන්න ගියොත් ගොඩක් ටෙක්නිකල් ඒවා ගොඩක් ඒවා තියෙනවා ඒවා කරොත් තමයි ඉතින් දැන් සමාකයකට ස්වාමීන් වහන්සේ මම ටේස්ට් කරා එක්ක කෙනෙක් දැක්කා ඊට පස්සේ මම අනිත්‍ය මෙනී කරා හැම කියලා මම ඕක දකින්නේ වෙඩි කාපු කෙනෙක් හැටියට ඒකේ ප්‍රැක්ටිසස් තියෙනවා මෙහෙම කෙලින්ම කට් කරන ප්‍රැක්ටිසස් පින්වතුනි. දැන් මම ඕකට කියනවා දැන් ඔය ඇස් වලින් බලන ඒවා එහෙම කන් වලින් බලන ඕකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඕකෙන් තමයි අපි දැන් සීලය පිරිසුදු වෙන්නේ. කෝටිස් සංවර සීලය රකින්නවා කියන්නේ. සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය රැක්කොතින්. දැන් මට පින්වතුන්ලා දියා මෙහෙම බලන්න පුළුවන්. මට ඩීටේල්ස් පේනවා. දැන් මගේ ඇස් දිහා බලන්න දැන්. මට කිසි ફોකස් යන්නේ නැහැ පින්වතුනි. මට ඔළුව ටිකක් පේනවා ඒ වගේ නිකන් අර පිරිසක් පේනවා මට කවුද මේ දැන් මෙහෙම බලනකොට ફોකස් වෙනවා ඔය ફોකස් නැති විදියට බලන්න පුරුදු වෙන්න ඕනේ
එතකොට ඒකේ රූප ගන්නෑ මොනවද කියලා පාට ගන්නේ නෑ. ඒක යෝගියෙක් ට්‍රේන් කරන ඕන එකක්. ඒතරින් තමයි අර රෙජිස්ටර් වෙන එක අඩු වෙනවා. දැන් විශේෂයෙන්ම බිසි තැනක පාරක් ක්‍රොස් කරනකොට වාහනේ බලනවා කවුද කියලා. හැබැයි කවුද ඇතුළේ ඉන්නේ කියලා බලන්නේ නෑ. පේමන්ට් එක කියනකොට දෙන්නෙක් එනවා කියලා පේනවා. හැබැයි කවුද දෙන්න කියලා අඳුර ගන්න අවශ්‍ය නෑ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් දැන් කැමෙදිත් පින්වතුනි රස ගන්න නැතු ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මොකද රස ගත්තම රස දැන් කෑමුණුනත් දෙකක් තමයි මේන් එකට අපේ අර සත්ව මොලේ අවදි කරලා අර හිතන මොලේ නැති කරන්නේ. හිතන මොලෙන් තමයි අර සතිපට්ඨානේ වැඩෙන්නේ පින්වතුනි. දැන් හිතන්න කෑමවල මොකද දෙකම දැන් රෙස්ටොරන්ට්ස් වල මොකද තියෙන්නේ? සුවඳ දානවා අර මේ පින්තූරේ. ඉතින් සුවඳ ඈතට යනකල් දානවා. සල්ලි නැතත් අර සුවඳත් එක්ක කොහොම ගිහිල්ලා අන්න පින්තූරේ දැක්කම ණය වෙලා හරි ගිලක් කරනවා. ඒකට අහු වෙනවා පින්වත්. රාගයත් එහෙමයි. ගෑනු කට්ටිය හරි පිරිමි කට්ටිය සෙන්ට් එකයි ඇඳුමයි. ඉතින් මම බලනවා මේ දැන් ওই රෙස්ටෝරන්ට් වල දාන්නේ නැද්ද මේ ටොයිලට් එකේ ගියේව. කළු පාටට තිබ්බේ අවුදේ කළුවට ගියේව දීර්ණ වෙලා හොඳට ජීර්ණ නැති වෙච්ච ඒවා. ඒ පින්තූර දැම්මනම් ඒකනේ ඇත්ත රියැලිටි එක. එතකොට ඒක ඇත්තට අර සෙස් පිට් එකෙන් බටයක් දාලා දැම්මනම් නේද පින්වතුනි? එහෙම බිස්නස් නෑනේ එහෙම. අපි හිතන්නේ ඒක තමයි යථාර්ථය. හැබැයි ඒක පේන්නේ නැහැ. අර සත්ව මොලේ වැඩ කරන්න පටන් ගත්තා. මේ කියන්නේ සුවඳ ගත්තම සුවඳ ගන්න නැතුව යන ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මම ඔය වැල්ලවත්තේ දැන් නම් හැබැයි කියනකොට ඒක කියපු බණක් කියලා අර මහත්තුරෙම කියයි. මේක ප්‍රශ්නයක් නැහැ YouTube එකේ. හැබැයි මට මේ වෙලාවේ මිනිස්සු ගොළුවට වැදිලා ඒක ප්‍රැක්ටිස් එකට ප්‍රයෝජන වෙන්න කියලා මම පතනවා. ඉතින් මම හෙට හිතන්නේ හෙට කොහෙද දන්නේ අපවත් වෙන්න පුළුවන් ওই හයිවේ එක යනකොට. ඒක දැන් කරන්න පුළුවන් දේ වැඩේ කරනවා. කොහොම හරි මම මේ වැල්ලවත්තේ වඩිනකොට සමාගලට මේ දැන් අර කට වහගෙන වඩිනවා. මොකද අර මේ මොනවාද සක්මන් කරන්න මම යනවා රාමකෘෂ්ණ හෝල් එකට උදේ. එහෙම වඩින වෙලාවකදී හැන්දෑවේ හරි ට්‍රැෆික් වෙලාවේ අර වාහනවල දුම් යනවනේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් ඒක නැත් මේ ඇතුළට යන්නේ නැති වෙන්න මම කට වහගෙන නහයෙන් හුස්ම ගන්නවා. දැන් මේ රෙස්ටෝරන්ට් එක ගාවින් යනකොට හරි ඉන්ට්‍රස්ටිං කියන්නේ දැන් මේ රෙස්ටෝරන්ට් එක මසාජ් පාලයකට හැරිලා බලන්න ඔය දෙකනේ යන්නේ පින්වතුනි බලන්න බිස්නස් එක කියන්නේ අර ඒ බලන්න හරිම ඉන්ට්‍රෙස්ටිං. ඕක බැලුවම් කාම ලෝකේ. දැන් ඒ රෙස්ටෝරන්ට් එක නේ ඒක මේ පව් කරන් මම යනකොට මේ අර මේ සුවඳනවා. දැන් ගඳ කියලා කියන්නේ සුවඳනවා නහයට වදිනවා. ඉතින් මම කට ඇරියා කටෙන් අර විස හොඳයි මේකට වඩා. තේනවද පින්වතුනි? කටින් හුස්ම ගන්න බැලුවා නහයෙන් ගන්න නැතුව කටින්. මොකද අර කාබන් ඩයොක්සයිඩ් හොඳයි පින්වතුනි. ඇඟට විනාශ වෙන එක හොඳයි කෙලෙස් අවශ්‍ය නැකට වඩා. කොහොම හරි කටින් හුස්ම ගන්නකොට මේක හරි වැඩේ කියන්නේ. ඒක ඇවිල්ලා මෙහෙම නායසට කියලා සුවඳෙන්න බලනවා. පස්සේ මම බැලුවා මොනා කරන්නද මම හුස්ම ගන්න නැතුව ගියා. ඒ ටික. හැබැයි හුස්ම ගන්න නැතුව යනකොට පින්වතුනි මොකද වෙන්නේ? Tamanට දැන් ඔය ෆැන්ටසි එකක් මතනේ පින්වතුනි. ඔය ඇටැච්මන්ට්ස් එන්නේ. ෆැන්ටසි කියන්නේ මෝහය. ඒ කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් හිතනකල් තමයි ඇට්‍රැක්ෂන් එකක් ලෝකෙ ගැන තියෙන්නේ. ඇත්තට ඒක හරියට දකින්නකොට ඔය සීල් රැකලා ඔය ඉන්ද්‍රිය සංවර සීලය ඒවා රැකිලා වෙනකොට හිතන්න පුළුවන් පින්වතුනි. බ්‍රේන් එක ක්ලියර් ෆන්ක්ෂන් වෙනවා. දැන් අපි ඕවා කරන්නේ නැති හින්දා තමයි අර අපිට ඒවා හැමදාම බණ අහනවා ප්‍රැක්ටිස් කරනවා මේ එකක්වත් ඔළුවෙන් පේන්නේ නැහැ. ඉතින් මේ අර ඒක අපිට මෙහෙම මේ දැන් අරම කරන්නේ නැතුව ගියාම අරක හොඳට ක්ලියර් ඔළුව වැඩ කරනවා ෆන්ක්ෂන් වෙනවා. එතකොට හුස්ම ගන්න නැතුව යන වෙලාවේ හරි Tamanta මෙනී කරන්න පුළුවන් මේ කෑම කියන්නේ මොකද්ද? අර කටේ වමනයක් වෙන හැටි ඒක කොහොම හිතන්න පුළුවන්. ඒ දිවට තර වෙනකල් විතරයි නේද ඒක හිතක් පහල වෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේ ඒක කැබිලියට පැටුනාම ඒ හිත නැති වෙන හැටි ඒක හිතෙන් මැවිලා ඇත්තට වෙන දේ කල්පනා කරගන්න පුළුවන්. ඒ කල්පනා වෙනකොට මම කියලා කෙනෙකුත් නැහැ. ඔක්කොම සත්‍ය ඉබේම සූත්‍රයක් වගේ Tamanta ඒක පේන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඒවා වැඩිලා නැතිකොට පේන්නේ නැහැ පින්වතුනි. ඒක යහ ඒ කියන්නේ කැඩිච්ච සීලයකින්. ඒ කියන්නේ අපි ගාට හරි ලාවට හරි සුවඳ භුක්ති විඳගෙන. මොකද සීල් කියන්නේ පින්වතුනි කැමති දෙයක් අතරින් එක. ඒතකොට තමයි ඒක සැක්‍රිෆයිස් එකක් වෙන්නේ. අපි මේ වින්දනයක් යම් වින්දනයක් විඳින්න නැතුව ඉන්නකොට තමයි පූජාවක් වෙන්නේ ඒක. ඒ පූජාවක් වෙනකොට තමයි අපි පූජනීය වෙන්නේ. පූජා කරන්නේ නැතුව ඒක පූජාවක් වගේ තිබ්බට ඒක පූජාවක් වෙන්නේ නැහැ. ඉතින් අර මේ අරක එහෙම නොකර හිටියම අර සතිපට්ඨාන ඉබෙන් වැඩිනා. ඇත්ත වෙනදී යථා භූත ඇති ආකාරයට Tamanට බලන්න පුළුවන් වෙනවා. ඒක පිළ එහෙම ඇත්තට පේනකොට ඇට්‍රැක්ෂන් එකක් එන්නේ
නෑ ඒක වමනයක් වගේ පේනවා ටොයිලට් එකට يعني මනසන් කයම සාමාන්‍යයෙන් කෙලිම ටොයිලට් එකට දැම්මත් හරි ඔය කටස්සට කියලා බඩට කියලා හොම යන්න අවශ්‍ය නෑ වැඩි දින අපිට එනර්ජි එක ඕනේ හැබැයි කෑමවල රස ගන්න නැතිකොට පින්වතුනි එනර්ජියක් එනවා වැඩි කෑමවල කෑමෝලින් එන එනර්ජි එකට වඩා කෑමෝලින් කැලරීස් නේ කෑමේ ටේස්ට් එක ගන්න නැතුව ගත්තම යම් පවර් එකක් විශාල පවර් එකක් එනවා ඒක සමහර ස්වාමීන් කෑම පොඩ්ඩයි වළඳන්නේ ඒක නිින්ද පොඩ්ඩයි හැබැයි අමුතු බලයක් Tamante ඒ ලොකු ශක්තියක් එනවා මොකද රාගය අරමයේ යෙදෙන කට්ටියට ඔක්කොම අර සාරය මේ තමන්ගෙන් ඉවත් වෙනවා ඒතකොට ඉතින් කෑම කන්න වෙනවා ගොඩක් නිදිය ගන්න වෙනවා මේ ඒත් ඒකත් මදි ඒක ප්‍රැක්ටිස් එකට හරි ඉන්ට්‍රස්ටිං හරි ඉම්පෝටන්ට් තේම ටිකක් දැන් ඔය ආරෂ්ඨංග මාර්ගයේ වඩන හැටි ප්‍රධාන කොටස් ටිකක් කියන්නේ විශේෂයෙන්ම ප්‍රැක්ටිකලි අර සීලය වඩන්න ඕන මට්ටම විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය දැන් ඕක කෙරෙනවා නම් ගොඩක් සිල් රැකෙනවා ඒකෙදි. ඒතු ආජීව පරිශුද්ධිය තමයි අනිත් එක තමයි ওই ණය වෙලා තියෙන එක. අපේ ජීවිතේ ඒක පරිසම් වෙන්න ඕනේ පිංගුදින්. ණය වලින් තව මොනවාද ඒකට කියන්නේ තව මොනවාද මේ ෆිනෑන්ස් වල මොනවාද මන් දන්නේ අද එහෙම මේ දැන් අපිට නීති අනුව තියෙන්න පුළුවන් ඒක ඒ කියන්නේ නීති අනුව හරි. හැබැයි අපි දන්නවා ethically not right. අන්න ඒව අපි මේ හිත දියුණු කරන කෙනෙක් නම් දැන් ඔය මට මහාන වෙලා හිටියා මේ ස්වාමීන් වහන්සේලා එනවා දැන් සමහරට අපිට බුදුහාඳුරුවා බලන ක්‍රම දීලා තියෙනවා අන්තරායික ධර්ම කියලා. ඒ එකතන ඒ ඒවා මහාන කරන්න තෝරන ක්‍රමයක් වෙනනවා අපිට දිවස් නැත්තම් අනාගතයේදී සීනියර් ස්වාමීන් වහන්සේලාට රික්‍රූට් කරන්න හැටි ඒවා දීලා තියෙනවා. ඉතින් ඕවලින් දැන ඕවා හරි පොයින්ට්ස් අපිට දැනගන්න කෙනෙක් ගැන. ඉතින් ඒවා දැන් මහාන කරනකොටත් ඒවා නිදහස්ද කියලා බලන්න ඕනේ. ඒක නිකන් නමට කරවොත් එහෙනම් ඒකේ බුදුහාඳුරුවා ඒවා ඔක්කොම ප්‍රැක්ටිකල්. එතන අපේ මේ ඒවා හරියට ඩ්‍රාෆ්ට් කරලා එකක් තමයි ණයෙන් බේරලා ඉන්න ඕනේ. මොකද හේතුව පින්වතනි දැන් ඔය මට මතකයි ඒව සලකන්නේ නැතුව මහාන කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊශ්‍රායෙල්. උන්වහන්සේ ඉතින් අපේ කැලේ හිටියා. දැන් මාවත් හම්බෙන්න එනවා සමහරට. ඉන්නකොට උන්වහන්සේට එක එක සිතුවිලි එනවා. විශේෂයෙන්ම එනවා කවුද කෙනෙක් බ්ලැක් මැජික් කරා කියලා. ඒගොල්ලගේ රටේ. දැන් භාවනා කරන ගම ওই සිතුවිලි එනවා මනස්කල්පිතව. බලනකොට මෙයාගෙන් ණය බේරපු නැති කෙනෙක්. ඉතින් බලන්න ඔය වගේ සිතුවිලි මනසෙන් දැන් අම්මයි තාත්තගෙන් පර්මිෂන් ඕනේ. හේතුව දැන් ඒව කරන්න තුවාම අම්මලා තාත්තලා මතක් වෙනවා. දැන් මගෙන් අහනවා කට්ටිය සමහර ස්වාමීන් වහන්සේ අම්මයි තාත්තයි මතක් වෙනවද කියලා. මං කෝ ඔය දැන් අහනකොටයි මතක් වෙන්නේ කියලා. ඉතින් ඒ අර යුතුයකම මේ කර්මයේ ගාන්ට කරා නම් ඒව හැම එන්නේ නැහැ සිතුවිලි මතකවල් එන්නේ නැහැ. ඒක නැචරල්. ඒකට තමයි නිදහස ඒව කරගෙන යන්න පුළුවන්. එතකොට අර දැන් ආජීවය සම්බන්ධ වුණත් දැන් අද කාලේ පින්වතුනි ආජීවය බඳන මේ රටේ කොහමද කියලා කොහොමද සත්‍ය රකින්න එක ලොකු දෙයක්. ලංකාවේ නම් ওই ගැටලුව දෙනවා හරියට. දැන් ඔය සාසනේ වැඩ කරන මහත්තුරු පවා ඒගොල්ලන් දන්නේ නැහැ ඒක හිතන්නේ ලොකු දෙයක් කියලා. හැබැයි දැන් මම ඒක ස්ට්‍රෙස් කරලා කියනවා මේක අපි ඒක කඩලා හරියන්නේ නැහැ. මේ වෙලාවට මේ මොනවාද දැන් ඔය පොලිසියෙන් අර මෙන් ගාමට් මෙල පගා දෙන්න ඕනේ. ඒ වැඩ කෙරෙන්න දැන් ඔය දැන් මම ඔක ස්ට්‍රෙස් කළා දැන් මමත් මෙහෙම ආවේ මගේ කාලය නාස්ති කරන්න එපා කියලා මේ මහත්තුරුන්ට කියලා දැන් ඒගොල්ලන් ටිකක් ගැම්මක් කරනවා ප්‍රතිපත්ති ඉන්න ඕනේ රාජකාරී කරනකොට කියලා. ඉතින් ඒ මහත්තයෙක් එකපාරක් කර මේ මොකද්ද මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වෙලා තිනවා කපන්න. එතකොට මේ ගෙවල නැහැ. එයා එතකොට මොකද්ද හාමුදුරුගේ වැඩ කරන්නේ ගොඩක්. ඉතින් මේ මහත්තයා ටෙලිෆෝනින් කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්න මම හැන්දෑ වෙලා ගෙවන්නම් කපන්න එපා මට බබාල දෙන්නෙකුත් ඉන්නවා කියලා මම කියලා තියෙනවා. එතකොට මේ මහත්තයා කියලා තියෙනවා ඒ අර ඔෆිසර් කියලා තියෙනවා මොකද්ද මේ ස්වාමීවංශ මොකද්ද මේ ස්වාමීවංශ නෙමෙයි මේ මහත්තයෝ අපේ ලොකු මහත්තුරු මොනවද බලාපොරොත්තු වෙයි කියලා. ඒ කියන්නේ හින්ට් කරලා තියෙන්නේ මොන හරි. එතකොට මේ මහත්තයර මතක් වෙලා අර අපි හමු වෙච්ච එක කියලා දෙන කමන්නේ මහත්තයෝ කපන්න කියලා. අන්න ඒක පුළුවන් වෙන්නේ පින්වතුනි.